अद सामान्य समय नमदेन सत्य अंगारवाद दिन अदर नियमित देव प्रकाशन से मेने क्रमें उभगे अवधान कारण देखाक्वित ममयम करण परवेनी कारण तमाय अपे अति अंधभाव सा अपट अहिमवन दे पलवेनी कथावत लापिदाकि नमा तोबित अवंक पुत्कले दिव्यान महांस अनुकूल जीवात् चकने නමුත් ඔහුගේ ශාරීරික අන්තභාවය තුළ තමන්ගේ මෙහෙ කරපු තමන් වෙනුවෙන් අපකැපවිච්ච තමාගේ බිරිඳගේ අවංකකම තේරුම් ගන්නට පැහැදිලි කර ගන්නට දකින්නට ඌ අපහසුතාවක් දෙනවා. ඌ නිකරුණේ ඇයට චෝදනා කරනවා. ඒ වගේම සුදුසුසුච්ච වාක්‍ය තුළ අපි දකිනවා පරිසෝරු සහ රෝදීන් වරු ජේසුන් වහන්සේගේ යථාර්ථය දැන දැන ඒකට අන්ද වෙන ආකාරය උන් ජේසුන් වහන්සේ වාමන්ත්‍රණය කරන්නේ කොහොමද ගුරු දේවේනි ඔබ අවංක මිනිසෙකු බවත් කිසිවෙකු නොක්තකන බවත් අපි දන්නවා ඔබ මිනිසුන්ගේ තරාතිරම් නොබලන දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑලසුන් ගන්නවන බව අපි දන්නවා ජේසුනාහසගේ යථාර්ථය තේරුම් අරගෙන ජේසුනාහසගේ අවංක බව දැක දැක ඔවුන් ඒ දෙය අතහරින්නට තරම් අන්ධ පුද්ගලින් බවට පත් වෙනවා. ඔවුන් අන්ධ කරන්නේ තමන්ගේ තනතුරට බලයට තියෙන කෑදරකමයි. ඔවුන් අන්ධ කරන්නේ ජේසුනාහසේ තමන්ගේ දෙයට පහරක් වෙයි කියන බය නිසායි. ඒක නිසා ඔවුන් ජේසුනාහසේව තමන්ගේ ජීවිතවලින් අයින් කරන්නට වෙරදරනවා. දෙවනි පණිවිඩය තමයි ජේසුස් වහන්සේ ඔබට මට දෙන අපේ අයිති ඇත්තේ කාටද? ඒ පරිසිරු හෙරෝදීන්වලු ජේසුස් වහන්සේගෙන් අහති සීසට බතු කෙදීම කරන්නට අවශ්‍යද කියලා ජේසුස් වහන්සේ තාමත්ම උපක්‍රමශීලී ලෙස ඉතාමත් ප්‍රඥාවන්ත ලෙස සීසර්ගේ හිස සහිත කාසියක් ගැන පවසන දේ තමයි සීසර්ගේ දේ සීසර්ට දෙන්න දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න. මොකද ජේසුස් වහන්සේ තේරුම් අරගෙන හිටියා සීසර්ට කැතිකම් කරුවත් මේ මිනිස්සු දෙවියන් වහන්සේට කැතිකම් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේට අයිති දෙය දෙන්නට උන් ලෑස්ති නැහැ. දෙවියන් වහන්සේ විසින් පැමිණිච්ච වචනයට ගරු කරන්නට උන් ලෑස්ති නැහැ. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ආඥා පිළිපදින්නට දෙවියන් වහන්සේට අයිති වෙන්නට උන් ලෑස්ති නැති බව. අපිත් අපේ ජීවිතේ දෙවියන් වහන්සේට අයිතිද? සැබවින්ම ඔබේ මගේ ජීවිතයේ අයිතිකාරයන්න්නන දෙවියන් වහන්සේට අනුකූලවද මම ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අපි අයිති වෙන තව දේවල් තියෙනවා. ස්වාමි පුරුෂයක් භාර්යාවක් ලෙස අපි අයිති වෙන පවුලක් තියෙනවා. ඒ පවුලට අවශ්‍ය ලෙස අපි ජීවත් වෙනවාද? මගේ වගකීම් ඒ තැනට හරි ආකාරව මම ඉටු කරනවද? දරුවන් ලෙස මගේ පවුල වෙනුවෙන් කරන්න ඕන දෙය මම ඉෂ්ට කරනවද? මම අයිති කොතනටද? ඒ අයිති දැනට මගෙන් වෙන්නටම දේ මම කරනවද කියන දේ අහන්නට අද ජේසුස් වහන්සේ උපවත් මාවත් පොළඹවනවා. ඒ දේ තේරුම් ගන්නට යන ජීවත් වෙන්නට අපි වරිදරමු. ඔබට ජේසුස් පිටයි.